කලාව ජීවිතවලට ගොඩක් සමීපයිනේ සමාන හැකියාවන් තියෙනවා කලාවේ දිගු ගමනක් යන්න පුළුවන් ලක්ෂණ මුල් කාලයේදීම පෙන්වුම් කරන ඒවා මුවහත් කරගෙන තමන් කැමති කලා මාධ්‍යත් එක්ක බොහොම ඉදිරියට ගිය කණ්ඩායම් පසුව විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින් බවට පත් වෙලා ඉන්නවත් අපි දකිනවා අද අපි එහෙම කෙනෙක්ව සම්බන්ධ කරගත්තේ මුල් කාලයේ නර්තන ශිල්පියෙක් තවමත් ශිල්පය සහ ඊට තියෙන කැමැත්ත අතහැරලා නැහැ පසුකාලීන ඔහුගේ ගායන හැකියාවනුත් ඔහු ඉදිරිපත් කරනවා ඒ අතරේ වෘත්තිමය වශයෙන් වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහට කටයුතු කරනවා නමින් ඔහුව හඳුනගත්තොත් චන්දන හේරත් මහත්මයා ආයුබෝවන් මයිතනි මුලින්ම රජිනි සෙල්ව නායගම් නර්තන කණ්ඩායමත් එක්ක එකතු වෙලා වැඩ කරලා පස්සේ ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරලා ඉන්න අනතුරුව වෘත්තිමය වශයෙන් වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහට කටයුතු කරනවා නර්තන ශිල්පියෙක් විදිහට ආරම්භය ගැන අපි මුලින් යම් හැඳින්වීමක් කරොති ඔව් මම කුඩා කාලේ ඉඳන්ම නර්තනයට ප්‍රිය කරපු කෙනෙක් ඉතින් ඒ අතරෙදී මාව යොමු කරනවා අපේ මේ කලාගුරු පනි බාර්තයන් ළඟට පනි බාර්ත සර්ගෙන් මුල්ම නර්තනය හදාරලා ඉන්පස්සේ රජිනි සෙල්වනායකම් මගේ ගුරු මෑණියන්ගේ පන්තියට මාව මුලින්ම පළවෙනි ශිෂ්‍යයා විදිහට එතුමියගේ ඇතුල් වෙනවා එතනින්දන් එතුමියත් එක්ක ශිල්පියෙක් විදිහටත් ශිෂ්‍යයෙක් විදිහට මුලින්ම ඊළඟට නර්තනයේ තියෙන විභාග ගාන්ධර්ව අවසාන දක්වාම පාස් වෙලා ශිෂ්‍යයෙක් විදිහට හිටපු මම ගුරුවරයෙක් වෙනවා එතන ගුරුවරයෙක් වෙලා ඉන්පසුව රට රටවල් වල විදේශ සංචාර කරනවා ඒ අතරේ තවත් විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේ ජාතික රූපවාහිනියේ මුල්ම වකවානුවේ නන්දන වින්දන කියන වැඩසටහනේ මුලින්ම නර්තන ඉදිරිපත් කළේ අපේ රජිනි සෙල්වනායකම් ගුරු මෑණියන් එතුමියත් එක්ක සමහර නර්තනයන් ඉදිරිපත් කරන්න තරම් මට වාසනාවක් ලැබුණා. එහෙම නර්තන ශිල්පියෙක් විදිහට ගමනක් යනවා. ඒ අතර ගායන හැකියාවනුත් තමන් තුල තියෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. ඔව්. හැබැයි වැඩි අවධානයක් ඒ කාලේ යොමු කරේ නැද්ද? නැහැ. ඒ කාලේ ඒකට කැමැත්ත තිබුණට වැඩි කැමැත්ත තිබුණේ නර්තනයට. ඉතින් ඒ නර්තන විෂය දිගේම තමයි ගියේ. අපේ වකවානුවේ තිබුණේ නැහැ අපිට අර සුපර් ස්ටාර්ස් වගේ තරඟ. ඉතින් ජාතික තරුණ සේවා සභාවේ යෞවන සම්මාන තමයි ඒ යුගයේ තිබුණේ. ඉතින් එතෙන්දි මම අවුරුදු 3ක සමස්ත ලංකා ශූරතාවයේ දිනනවා නව නිර්මාණාත්මක නැටුම් උඩරට ශාස්ත්‍රීය නැටුම් භරතනාට්‍යම් කියන තුනෙම ලංකාවෙන් පළවෙනි ස්ථානය ගන්නවා. යෞවන සම්මාන දිනනවා. යෞවන සම්මාන දිනනවා. ඒ අතරෙදී මම විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. වාණිජ වේදී අංශයෙන් එතකොට මගේ ශේෂ්ත්‍රය වෙනස් වෙනවා හැබැයි මම නැටුම් අතාරින්නේ නැහැ ඉතින් ඔය ඔක්කොම හැලහැප්පීම් එක්ක යන නිසා මට සංගීතය කියන එකට අවධානයක් යොමු කරන්න අවස්ථාවක් ලැබුණේ හරි අඩුවෙන් පස්සේ අර මේ කොරෝනා වසංගතය එන කාලේ අහම්බෙන් මට අපේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ පන්තියක් ගැන දැනගන්න ලැබුණා ඉතින් එතුමා මම මේ ශේෂ්ත්‍රයේ ඉන්නකොට ඊට කලින් අඳුනනවා බොහොම හොඳින් එතුමාගේ විවිධ වෘත්තිකයන්ට තියෙන පන්තියක් තිබුණා. ඒ පන්තියේ මම සංගීතය හැදෑරුවා. ඉතින් එතුමාට මම নমස්කාර පූර්වක වෙනවා. එතුමා නිසා තමයි මට අද ගීතයක් ගායනා කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන මම හරිම සතුටුයි. නර්තනය කරන කාලේ නර්තන ශිල්පියෙක් විදිහට වැඩ කරන කාලේ නර්තන මතකයක් අපිට දකින්න පුළුවන් දැන්
තාංකිට දගද තෝඩංග තක්කුතා ධීන් 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 ධීන්කිට දගද තෝඩංග ධික්කුතේ රාම් 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 තාංකිට දගද තෝඩංග තක්කුතා ධීන් 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 ධීන්කිට දගද තෝඩංග ධික්කුතේ රාම් 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 තාංකිට දගද තෝඩංග තක්කුතා ධීන් 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 ධීන්කිට දගද තෝඩංග ධික්කුතේ රාම් 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 තාංකිට දගද තෝඩංග තක්කුතා ධීන් 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 ධීන්කිට දගද තෝඩංග මේ කොයි කාලයකද චන්ද්‍ර මහත්තයා මේ 1999 වර්ෂයේ එතකොට පහකට විතර කලින් ඔව් ඒ යුගයේ ඒ කාලවකවානුවෙත් තමයි මම වරලත් ගණක අධිකාරීවරයෙක් වුණේ ඉතින් ඒ අවස්ථාවේදී ජාතික රූපවාහිනියෙන් මම වෙනුවෙන්ම විශේෂ වැඩසටහනක් කළා වාර්තාමය වැඩසටහනක් ඒකේ නැටුම් අංග හතරක් විතර වගේ තිබුණා ඒ යුගයේ ඉතින් ඒක ඒගොල්ලෝ විශේෂ දෙයක් කියලා සැලකුවා ඒක මටත් ලොකු ගෞරවයක් ජාතික රූපවාහිනියේ මේ වගේ වැඩසටහනක් මා වෙනුවෙන් තිබීම ගැන නර්තන ශිල්පියෙක් විදිහට ශිල්පයේ දක්වපු දක්ෂතා මම හිතන ගුරුවරයෙක් වෙන්නත් ඒක හේතුවක් වෙනවනේ නැත්නම් නර්තන ශිල්පියෙක් වෙලා ඉවර වෙන්නේ ගුරුවරයෙක් වෙන්නේ එහි උගන්වන්න තරම් පරිමාවක් ධාරිතාවක් තිබුණු නිසා ඉන්න අනතුරුව ගායනයට යොමු වෙනවා හැබැයි ගායනයට යොමු වෙන්නේ නර්තනය අමතක නොකර නර්තනයයි ගායනයයි එකට බද්ධ කරනවා නිර්මාණ ඇතුලේ ඔව් කොහොමද මේ සිද්ධිය වෙන්නේ කියලාත් අපි කියමු මගේ පළවෙනි නිර්මාණය වුණේ මගේ ගුරුතුමියට උපහාර ගීයක් ඒක මගේ හිතේ කොනක තිබුණු එකක් ඇත්තටම ගීතයකින් විතරක් නෙවෙයි වෙනත් ක්‍රමයකින් හෝ මම ඇයට උපහාර පිදිය යුතුයි කියලා ඒ රජිනී සෙල්ලනාගම් කියන ගුරුමාතාව පූජනීය විදිහට මම සලකන්නේ ඒ තරමේ හොඳ ගුණාංග තියෙන ගුරුමාතාවක් ඉතින් එතුමිය මදක් අසනීප තත්වයෙන් ඉන්නේ මම එතුමිය ගැන පොතුත් ලිව්වා ඒ පොතක් කියලා එතනින් නතර වෙන්න නැතුව මොකද්ද කරන්න කියලා හිතන් ඉන්නකොට මට මේ ගීත ගයන්න පුළුවන් කියලා හැඟීමක් එනකොට මම උපහාර ගීයක් කළා එතුමියගේ නර්තන ස්වභාව ගැන මොකද මුල්ම වකවානුවේ ඉඳන් ජාතික රූපවාහිනියේ නන්දන වින්දන වැඩසටහන් වලින් ආපු එතුමියගේ රංගනයන් හුඟක් ඊට පසු කාලෙක දකින්න හම්බුනේ නැහැ ඉතින් පියවියෙන් අපි ඒක දැකපු නිසා මං හිතුවා ඒ සම්බන්ධයෙන් ගීතයක් කළා මේ එතුමියට උපහාර කරනවා කියලා. ඉතින් මට ඒකට චන්න විජේවර්ධන මහතාත් උපුලි පනි බාරත දෙපළම උදව් කළා. ඊට පස්සේ තමයි රාවණා සිද්ධිය සම්බන්ධ කරලා රාවණා සිද්ධිය සම්බන්ධ කරලා. ඒත් විශේෂ පර්යේෂණමය කටයුත්තක්ද? ඔව් තරමක් දුරට. ඒ කියන්නේ මට හිතන දැන් ඉස්සර අපේ සංගීතඥයෝ හැම කෙනෙක්ම වගේ යම්කිසි ගීතයක් කළේ නිකම්ම ආවට ගියාට නෙවෙයි. ඒ අතරේ මොනවාම හෝ යම්කිසි පණිවිඩයක් ලෝකයාට දෙන බවක් තිබුණා. එක්කෝ ස්වභාව සෞන්දර්ය හරහා නැත්නම් මානුෂික හැඟීම් ඇතිවෙන ගැටුම් මොනවා හෝ ප්‍රස්තුතියක් අරගෙන තමයි කරන්නේ. ඉතින් මට හිතුණා මමත් මේ වයසට ඇවිල්ලා මේ විදිහ දෙයක් කරනකොට කිසියම් පණිවිඩයක් ලෝකයාට දෙන්න ඕනේ කියලා. ඉතින් එතෙන්දි මම තෝරාගත්තා රාවණා කියන චරිතය. රාවණා කියන්නේ මනෝජ් අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක්. ඉතින් එතුමා ගැන ඇත්තටම මේ රාමා සීතා කතන්දරය පිළිබඳව මේ ගොඩක් අපේ නර්තනවේදීන් විවිධ නිර්මාණ කරලා තිනවා චන්දන වික්‍රම. සමහරවිට අපි බැලුවේ ඉන්දියානු වැහෙන්නේ. ඉන්දියානු වැහෙන්. ඔව්. ඇත්තටම මේ කතා පුවතේ විවිධ ජන කතා තියෙනවා. ඒ අතරින් සුවිශේෂී කතාවක් මගේ හිතට ගත්තා. ඒක කරන කොටගෙන ඒක පාදක කරගෙන තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඒ පාදක කරගෙන තමයි මේක නිර්මාණය. ගීතය අපි බලමුද? බලලා අපි කතා කරමු අන්තර්ගතය ගැන. Thank you.
දන්දක ආරන්නේ එදා උදේ කිම සංගවන්නේ සීතාවනි ඔබ කෙලිය වූ බැව් මන්දෝතරියත තැන උන්නේ දණ්ඩක ආරන්නේ නිසාවෙනි අඳවාවුන්නේ මන්මත් කරවන අශෝක වාටිකයේ ඔබත්තය දනි මමත්තය දනින් දන්දක ආරන්නේ ප්‍රාණ ජායේ වචන න ජායේ නොවෙනස් වනේ වචන පෙළ පතේ ඔබට වින කළා මටද වින කළා දණ්ඩක ආරන්නේ දන්දා දන් දන් දානා තින් තින්නා කිට දින් දින්නා ධා නදා ක්‍රද නදා තින් තතේ තත් තත් ක්‍රදා නති ටික ධා නදා 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 ටික ධා නදා 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 ටික ධා නදා ධා රාගයේ සලුවෙන් නොවේද වැසුනේ කිලිටි උනේල අභිමන් ප්‍රේමේ අඳුර නසන්නේ පහන දරන් සතට කියන් යලි මානු නසන් දණ්ඩක ආරන්නේ එදා උදේ කිම සංගවන්නේ සීතාවනි ඔබ යෙහෙළියක වූ බැව් මන්දෝදරියද වන උන්නේ දණ්ඩක ආරන්නේ එක තමයි ඒ උත්සාහයේ ප්‍රතිඵලය නිර්මාණයේ බවට පත් උනේ දැන් පළවෙනි වතාවටනේ දකින්නේ දැක්කම තමයි තේරෙන්නේ නර්තනයේ හයියෙන් කකුල තියාගෙන තමයි වෙන ඕන දෙයක් කරන්න කියලා ඇත්තෙන්ම මොකද මට වුණා වුණෙත් ඒකයි නර්තනයත් සංගීතයත් එකට සංකල්පනය කරලා යම් කිසි දෙයක් කරන්න ඕනේ කියන හැඟීමෙන් කළේ මේ රාවණ කතාපුවත මම පොඩ්ඩක් කියන්නද මේ අපේ ජනප්‍රවාදයේ ජනප්‍රවාදයේ හැටියට කියන්නේ මන්දෝදරිය කියන්නේ රාවණාගේ මේ බිරිඳ ඒ මේ රජිනියට දරුවෝ නිවුන් දරුවෝ හම්බ වෙන්න හිටියලු ඒ නිවුන් දරුවන් හම්බ වෙනකොට පුලතිසි ඍෂිවරයා කිව්වලු මේ දරුවන්ගෙන් එක්කෙනෙක් හරි රෑ 12න් පසුව මේ ප්‍රසූත කළොත් එතෙන්දී පියාට මේ
එයාගේ ජීවිතයට තර්ජනයක් ඇති වෙනවා ඒක නිසා අයින් කරන්න කියලා. ඉතින් නමුත් රාවණායකට කැමති වුණේ නැහැ. රාවණාට පුතා හම්බ වුණා මේඝ කියලා 12ට කලින්. දුව හම්බ වුණේ 12න් පස්සේ. ඉතින් දුවව යාත්‍රාවක දාලා අකමැත්තෙන් වුණත් වස්තුව දාලා මේ පා කරලා හැරියා කියලා කියනවා. ඉතින් ඒ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ වෙරළකදී මේක ගොවියෙකුට හම්බිලා ගොවියා සීතා කියන නගුල කියන තේරුම ඇතුව නමක් තියලා මෙයාව හදා ගන්නකොට ඒ රටේ රජතුමාට මේක දැනගෙන ඒ රජතුමා මේ දුවව හදා ගන්න ගත්තා. එහෙම තමයි ඔය කතා ප්‍රවෘත්ති යන්නේ. ඉතින් මේ මේ සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද තියෙනවා. ජනප්‍රවාද තියෙනවා. ඉතින් දණ්ඩකාරගේ විශ්වාස සමහර හරි තදයි තද විශ්වාසයෙන් ඉන්න සමහරු මෙවැනි ජනප්‍රවාද රාශියක් තියෙනවනේ. ඉතින් එතෙන්දි රාවණා රජතුමා සීතාවන්ට හිංසනයක් කළේ නැහැ. සීතා තමන්ගේ දියණිය කියලා දැනගත්තා කියලා කියන්නේ. නමුත් ඒක පෙන්වුවේ නැහැ. එයාට බොහොම හොඳින් සලකලා කිසිම කාන්තා හිංසනයක් කරන්නේ නැතුව බොහොම පරිස්සමෙන් ආපහු ඉන්දියාවට බාර දුන්නා. හැබැයි ඉන්දියාවේදී රාමා සීතාට මේ හිංසනයක් කළා. ඒ කියන්නේ එයාව සැක කළා. සැක කරලා එයාට ගිනිමෙල්ලේට පන්නලා පතිවෘතාව පෙන්වන්න කිව්වා. ඉතින් එතෙන්දී කාන්තා හිංසනය කරේ රාමා. හැබැයි රාම දේවත්වයෙන් සලකනවා. රාවණාව යක්ෂයෙක් විදිහට සලකලා අදටත් වසර දසදහස් ගාණක් තිස්සේ ඉන්දියාවේ චාරිත්‍රයක් එනවා. දීපවාලි උත්සවයට අපේ රාවණාව රූපයට අරගෙන පුච්චනවා. පුච්චලා අඳුර පළවා හැරලා ආලෝකය උදා කරනවා කියලා කියනවා. ඉතින් මේ මෑත විශ්වාසත් එක්ක තියෙන දේවල්. ඔව්. මෑත යුගයේදී ওই වගේ ලොකු මේ රාවණාගේ පින්තූරයක් පුච්චන්න යන වෙලාවේදී රේල් පාරක 300ක් 400ක් මිනිස්සු ඉන්දියාවේ මැරුණා. ඒ වගේ දේ අන්ධ විශ්වාස තියෙන ඉතින් මට කියන්න උවමනා වුණේ රාවණා එහෙම යුග කෙනෙක් නෙවෙයි. එතුමානව මර මරා හැම අවුරුද්දෙන් මරන්න එපාය කියන එක තමයි මගේ පණිවිඩය මේ ගීතෙන්. ගීතේ හරහා එච්චර දෙයක් ඔබ උත්සාහ කරනවා. ඔබේ අදහසක් ඊට පස්සේ ඒක පණිවිඩයක් විදිහට දෙන්න, එතනට නර්තන එකතු කරගන්න, සංගීතයේ විශේෂාංග එකතු කරන්න සහ ඔබේ ගායනේ. කවුද ගීතේට පද රචනයෙන් සහ සංගීතයෙන් සහය? පද රචනයේ මමමයි. අබංගිම අදහස. ගීතේට සංගීතයේ සැපුවේ නිහාල් ගම්හේවා. විශාරද නිහාල් ගම්හේවා මහත්තුමා. නර්තනය නර්තනයෙන් මගේ දුවත් මෙතන ඉන්නවා. ඒ වගේම සංචන මාවෙල ශශි අනුත්තරා උදේනි අල්විස් ඒ අය සහභාගි වෙනවා. නුවන් ගුරුගේ එවැනි කණ්ඩායම. ඔව් නුවන් ලක්සිරි. ඔව් නිර්මාණකරුවෙක්, නර්තන ශිල්පියෙක්, නර්තන ගුරුවරයෙක්, ගායනයට ගත්ත උත්සාහය අපි දැන් දැක්කා. ඒ අතින්ම වරලත් ගණකාධිකාරීවරයෙක් වෘත්තියෙන් මේ සියලු ක්ෂේත්‍ර ඇතුලේ වැඩ කටයුතු කරන කෙනෙක් විදිහට තමයි චන්දන හේරත් මහත්මයාට අද ඉන්න කියලා මේ නිර්මාණ පිළිබඳව සහ සිතුම් පෙතුම් පිළිබඳව කතා කළේ. බොහොම ස්තුතියි ඔබතුමාට ඒ ගැන කතා කරාට. අයිබෝන් කියන අතරේ ඔබේ නර්තනයක් දකිමින් අපි අද ඉරිදා අයිබෝන් තුලින් සමුගන්නේ. ප්‍රාර්ථනාවේ සැමට යහපත් දවසක්. අයිබෝන්.